ඊළඟට ඇවිල්ලා කියයි ආණ්ඩුවක් තිබ්බ ආණ්ඩුව මොනවද කෙරුවේ කියලා අහයි නේද ඡන්දේ ආපුවා කවුද නිල්ෂාඩ් වික්‍රමසිංහ කියන්නේ ඔබතුමා දන්නවනේ නිල්ෂාඩ් වික්‍රමසිංහ කියන්නේ ඔබතුමා දන්නවනේ ඔබතුමා දන්නව නේද අපිට අපි පොඩ්ඩක් ඉන්න ඔබතුමා මං කතා කරනකොට හදිසි නෑ 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 මට හදිසි නෑ එතකොට බීරිගම කඩවත්ත ඉතින් මම කියන්නේ ඔබතුමාට එම්සීසී එක ගරහන්න ඕන නිල්ෂාඩ් වික්‍රමසිංහගේ ගහන්න නිල්ෂාඩ් වික්‍රමසිංහ කියන්නේ ශ්‍රීලන්ති රාජපක්ෂගේ අයියාගේ පුතා ඒක දැන් වෙනම වෙනම අයියාගේ පුතා ගන්න මේ ඇයි අහගෙන ඉන්න බැරිද හරියට අර බබා හුකුම් පාට් වගේ හරි එතුමා කියනවා අනේ මේ ගොන් කතා කියන්න එපා හරි ඔබතුමා කිව්ව ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියලා ගොන් කතා කියන්න එපා ඔබතුමා පොරු කතන්දර කියන්න එපා හොයනවා හොයන්න ඕගොල්ලෝ ඉල්ලනවා නම් අපි හොයනවා අපි ඉල්ලනවා නම් අපි හොයනවා ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු දෙකක් ගියයි පස්සේ තමයි කියන්නේ හොයන්න පටන් ගන්නවා කියලා හරි 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 ඕක එක මාසයක් කෙරුවා මේ ප්‍රශ්නේ අහන්න You're watching the Life Traveler channel. මම ඉල්ලීමක් කරන ඇමතුමාගෙන් දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන හැටි දැක්කහමත් අපිට පේනවා විශාල මුදලක් වැය කරන ව්‍යාපෘතියක් තමයි අධිවේගී මාර්ග. අපි අධිවේගී මාර්ගවලට විරුද්ධ නැහැ. නමුත් මේ මොහොතේ ජනතාවට තියෙන ප්‍රශ්නත් එක්ක බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි අධිවේගී මාර්ග කන්නද කියලා. තෙල් නැහැ, විදුලිය නැහැ, ගෑස් නැහැ, සිමෙන්ති නැහැ, සංචිත නැහැ, ඩොලර් නැහැ, එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඉස්සර කරා වගේ දවසක විවාදයක් අපිට ලබා දෙන්න මේ අධිවේගී මාර්ග ගැන අතුරු ප්‍රශ්න අහලා අර එහෙම මේකට උත්තර ගන්න බැරි නිසා. ඔබතුමා ජනවාරි මාසේ 16 වෙනිදා මෙන්න මේ වගේ කැබිනට් පත්‍රිකාවක් දානවා ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලිය අවලංගු කරලා දෙවෙනි කොටස කරා වගේ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමන්න කියලා. ඊට දින 10ක් යනකොට ඒක හැම රිවර්ස් කරලා ඔබතුමා ජනවාරි 27 වෙනිදා කැබිනට් අනුමැති ඉල්ලනවා නැවත ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියට යන්න ඕන බව. ඉතින් මේ ගැන අද රටේ ආන්දෝලනයක් පවතින ඔබතුමත් උත්තර දෙනවා තව අය ප්‍රශ්න කරනවා. ඒ නිසා මම අහන්න කැමති තාක්ෂණ කමිටුවේ සමාජිකින් පවා ඒ ටික කාලය ඇතුළත වෙනස් කරා. ඉතින් මේ ගැන ඔබතුමාගේ පැහැදිලි කිරීම මොකක්ද කියන එක විතරක් අහනවා. එතුමා ඇහුවා මේ අධිවේගී මාර්ග කන්නද කියලා. ඔව් ජනතාව අහනවා. ජනතාව අහන දේ තමයි එතුමා ඇවිල්ලා ඇහුවා. හැබැයි අපි දේශපාලඥයොත් ඊන දේවල් අපි අහලා තියෙනවා. විවිධ පක්ෂවල ඊයේ රැත් මන් දැක්කා දේශපාලඥෙක් අහනවා. ඒ නිසා අධිවේගී මාර්ග සංස්කෘතිය මේ රටට හඳුන්ලා ඒවා අවසන් කෙරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ. ඒක ඔබතුමාට මම මතක් කරන්න ඕනේ තාමත්ම ගෞරවයෙන්. ඔබතුමාලත් ඒවා ආරම්භ කෙරුවා හැදුවා අපි ඒවා විවේචනය කරන්නේ නැහැ. අවශ්‍ය දෙයක්. අපි දැක්කා ඉතිහාසයේ කියනවා කිරි ගේන්නයි පැණි ගේන්නයි දෙවල දාන්න සත්තුයි එහි වඩායි අධිවේග මාර්ග හැදුවේ කියලා. ඔබතුමා නම් එහෙම කිව්වේ නැහැ. ඔබතුමා කොහොම වැදගත් දේශපාලඥෙක්. මම බොහොම ගරු කරන දේශපාලඥෙක් කොයි පැත්තේ හිටියත් ජයන්ත මන්ත්‍රීතුමා ඔබතුමාට මම මතක් කරනවා අපි ආර්ථික ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ රටේ සංවර්ධනය අපි වැඩසටහන් ලක්ෂයේ වැඩපිළිවෙල තමුන්නාසලගේ මන්ත්‍රීවරුන්ටත් එක්ක දීලා ඉවරලා අපි ආරම්භ කරලා තියෙනවා අපේ මුදල් ඇමතුමා සල්ලි වෙන් කරලා දීලා. ඊළඟට කොවිඩ් වසංගතය එනකොට ගරු කතානායකතුමනි අපි අධිවේගී මාර්ග විතරක් නෙමෙයි කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන විතරක් නෙමෙයි අනිත් සංවර්ධන කටයුතුත් අපි නතර කිරුවේ නැහැ කියන එක ඉතාමත්ම ගෞරවයෙන් මම ඉලාදී මතක් කරන ගරු කතානායකතුමනි ඉතාමත්ම ගෞරවයෙන්. ඉතින් අපේ රජය කොවිඩ් 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 කියලා ආපස්සට යන රජයක් නෙමෙයි. අපි අපේ ජනාධිපතිතුමා වැක්සින් එක ගෙනල්ලා වැක්සින් එක ගහලා මේ රටේ ජනතාව ආරක්ෂා කරගෙන මේ රට ඉදිරියට ගෙනියනවා. රටේ ආර්ථික ප්‍රශ්න තියෙන අපි නෑ කියන්නේ නෑ. අපිට තියෙන ඩොලර් ප්‍රශ්නය. ඩොලර් ප්‍රශ්නයක් තියෙන අපි නෑ කියන්නේ නෑ. ඒ නිසා ලෝකේ අනිත් රටවල් එක්ක ගත්තාම අපි අද හැම අතින්ම සාර්ථක වැඩපිළිවෙලක් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනියනවා කියන එක අපි පිළිගන්න ඕනේ. එතකොට ඔබතුමා ඇහුවා මේ ටෙන්ඩර් දානවා, ටෙන්ඩර් ඉදිරිපත් කරනවා, දේශීය කොන්ත්‍රාත්කරුව කියලා ඒ වෙනස් කළේ. ඔව්. අපි අපේ අපිට සල්ලි හොයා ගන්න බැරි නම් අපි වෙනස් කරනවා. ඒ තමයි රජයක් තියෙන්නේ. වෙනස් කරන කැබිනට් එකට යන්න ඕන නම් කැබිනට් එකේ එකඟතාවය අරගෙන වෙනස් කර යුතුයි. දැන් ඔබතුමාට මම කියන්න ඔබතුමා දවසක් ඉල්ලනවානේ. මම කියන්නම් දැන් ඊයේ ජාතික පුවත්පත් තිබිච්චාට මම ඊයේ හවස උත්තර දුන්නම උත්තර දෙන්න නෙමෙයි හිටියේ. සති දෙකක් තිස්සේ මේවා ගියා. මම උත්තර දුන්නේ නැත්නම් ප්‍රසම්බාන්දර කටයුතු යන නිසා. එතකොට අපි ඇවිල්ලා උත්තර දෙනවන එක වැරදි. එතකොට ඇවිල්ලා මොනවද කියන්නේ? කෝටි 1600 ගානක් කොරකම් කරලාලු. එතකොට මම දැක්කා එක දේශපාලඥෙක් කියන රත්තරන් වලින් මේ පාරවල් හදන්න පුළුවන් ඇස්තමේන්තුද කියලා. මම ඔබතුමාලාට කියන්නම් ඔබතුමාලාගේ ඔබතුමා නෙමෙයි. හැබැයි ඔබතුමාගේ දිස්ත්‍රික්කේ නායකයා පැරිලා ගෙදර ඉන්නේ. මම නම කියන්න යන්නෙත් නැහැ. ඔබතුමා මේ වගේ වැඩ කියලා බෙල්ල තියන්න එපා. ආ එතුමාලා කරපු හැටි මතකයිනේ. ඔබතුමා දන්නවනේ කවුද කෙරුවේ? ආ මීරිගමilla කඩවතට නැත්නම් කඩවතilla මීරිගමට. දැන් ඒ සමාගම ගැන නෙමෙයි කියන්නේ. ඒ සමාගමට ඔබතුමාලා කොහොමද කිව්වේ ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මන්තිරු 6ක් වටරවුම් පාරේ බිලියන 60කට දීලා දෙනවා කියලා කිව්වා. රත්තරන් වලින් හදන්න පුළුවන් ඇස්තමෙන්ද කියලා එදා මට ගැහුවා. මට ගහන්නේ දිනාගත්තේ ඡන්දේ. හැබැයි ඔබතුමාලා ගෑන්ඩෝයිල මොනවද කෙරුවේ? ඔබ
ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා බිලියන 66 මන්තිරු 6 මන්තිරු දෙකක් අඩු කරලා බිලියන 66කට දුන්නා. අර එන්නේ අමතුම ඉස්සර හරිනේ. මං කවුරුත් ඇමතිවරුන්ද ඇඟිල්ල දික් කරන්නෙත් නෑ. ඇමතුමා මේ වගේ හොගක් අය හවුල්. ගෑන දහර දාදින මන්තුම හවුල් නෑ. ඒතුමා පිරිසුදු දේශපාලක. ඒක මං කියනවා. කොයි පැත්තේ හිටියත් මං කියනවා. හැමදාම කියපු දෙයක්. මෙතන හිටියන ඔබතුමා නෙමෙයි ගහන්නේ. මේක අහන්නේ වජිර අබේවර්ධන. කොහොමද දුන්නේ? ලක්ෂ 25000 ටෙන්ඩර් එක. ලක්ෂ 43000 දුන්නේ. කඩවතිල්ල වීරිගමට ලක්ෂ 18000 කොරා කරුවා මාස 3ක් යන්න ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අගෝස්තු මාසේ වෙද්දි තම උන්නාන්සේලා ආරම්භ කරුවා අදට ගායන්ත මන්ත්‍රීතුමා අවුරුදු 7යි ඔය සමාගම අරගෙන අවුරුදු 7යි අඩුම ගානේ තම උන්නාන්සේලා මේක ටෙන්ඩර් එකකුත් නෙමෙයි දුන්නේ අන්සොල්සේටඩ් ඒකේ බිලියන 36 ගෙව්වේ අපේ ආණ්ඩුවෙන් කියන එක මම මතක් කරන්න කැමතියි අපිට ඔක් කැන්සල් කරන්න තිබුණා හැබැයි අපි බැලුවේ මේ අධිවේගී මාර්ග නතර කරන්නේ නැතුව ඉක්මනින් මේ රටේ මිනිස්සුන් හදලා දෙන්න ඕනේ කියලා ඊළඟට මොකද්ද උනේ ඊළඟට මේ තුන්වෙනි දෙවෙනි පැකේජ් එක මීරිගම ඉල්ල කුරුණෑල දක්වා කරුකා තාරණ යගදුමනි ඒකේ මම කියන තමුන්නාත් සදුන්න විදිය මේ තියන්නේ අපේ කිරියල්ල හිටපු ඇමතුමා කියනවා එතුමටත් ඒ තරම් දේවල් කරන්න බැරි වුණා අපි කියන්න වෙච්ච දැනුයි ඔක්කොම නෑ නෑ ඉන්න ඉන්න නෑ නෑ ඔබතුමා මේ විවාදින මම උත්තරයක් දෙන්න බෑ ඔබතුමාලා ඔබතුමාන මඩ ගැහුවේ නෑ ඒ නැත්තම් මේක මගේ භාගයක් හදා කරලා යන්නේ හවස ටීවී එකේ දයාගමගේ හරියට කළා නම් කුරුලේ නදියගේ වැඩ ඉවර කරන්නේ අපි දැන් දයාගමගේ කවුද දයාගමගේ තමුන්නාසයි කැබිනට් එකේ හිටපු ඇමති ටෙන්ඩර් දුන්නා කියලා කැබිනට් එකේ තව ඇමති කරේ පත්‍රයට කියනවා මම නෙමෙයි මමත් කිව්වා එහෙම තමයි ඒ කාලේ හොරකම වුනේ ඒකේ බාර කීයක් දුන්නේ ඒකේ බාර අපි දීලා තිබ්බේ ලක්ෂ 24000ට මුල් ගල් තිබ්බ නොවැම්බර් මාසේ 13යි 14යි කරු කතා නැගතුමනි ගලගෙදර දක්වයි ගලේ වෙන දක්වයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දීලා දේශීය කොන්ත්‍රාත් කරුවන්ට ඒක දුන්නා ලක්ෂ 33000 ගානේ ලක්ෂ 8000ක් වැඩියෙන් දුන කිලෝමීටර් එක. ඔබතුමා කෙටි කරා නම් හොඳයි. ඒ නිසා ඕගල කතා නැගතුමනි. ඒ නිසා මම කියනවා ඔබතුමාලා ඇඟිලි දික් කරලාදී අපි ප්‍රසම්පාදන කටයුතු කරු කතා නැගතුමනි. ඊටවත්ත නිවැරදිව රාජ්‍ය නිලධාරීන් හරහා නිවැරදිව කරන කොටා අපේ රාජපක්ෂ ජනාධිපති වගේ නායකත්වයේ අතති. එතුමා දූෂණයට විරුද්ධයි. අපි දූෂණයට විරුද්ධයි අපේ රජය. අපි දූෂණයට ඉඩ දෙන්නේ නැහැ. දැන් මේ ගණන් හිලව් කියන්නේ මොනවාද කතා නැගතුමනි? මේ අරපු නැති ටෙන්ඩර් එක ගණන් හිලව් තමයි කියන්නේ. දේශපාලඥයෝ ඇවිල්ලා. ගණන් හිලව් ඉදිරිපත් වෙච්ච නැති අඩුම ලියුම් කවල ගලවපු නැති ටෙන්ඩරයක් ගැන තමයි කතා කරන්නේ. ඒස කරු කතා නැගතුමනි අපි කියනවා පැහැදිලිව දූෂණයෙන් තොරව අපි හැම දෙයක්ම කරන්නේ මේ ටෙන්ඩර් දුන්නා ඕන අභියෝගයක් කරන්න උසාවි යන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්. හැබැයි තමුන්නාසයට මම මතක් කරනවා තමුන්නාසයා නියෝජනය කරන්නේ එදා මීරිගම ඉඳලා කඩවතට ලක්ෂ 18000ක් වැඩියෙන් දුන්න සමාගමත් තමයි තමුන්නාසලා නියෝජනය කරන්න කියන එක මං කනගාටු වෙනවත් කියලා කියන ඔබතුමා නෙමෙයි. ඔබතුමා නෙමෙයි. හරි දෙවෙනි ප්‍රශ්නය අහන්න. අපි කියනවා මේ සමාගම් නියෝජිත කරන්න යන්න එපා. තමුන්නාසලා මහා බැංකුවට වැඩි හොරකමක් නෝ දැන් වෙන්නේ. මහා බැංකුව හොරා කෑවා. අද සමාගම් නියෝජනය කරනවා. පක්ෂය ඉවර වුණා. පක්ෂයකට බැස්සා. ඒ නිසා කල්පනා කරලා බලලා මේ හොරුන්ව නියෝජනය කරන්න එපා කියලා මම තමුන්නාසය ඉල්ලනවා. අපි ඊටමත් නිවැරදි කරනවා. කිසිම අකලුටක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ වගේ හරි දේවල් කරන නිලධාරීන් අපි රකින්නවා. තමුන්නාස තමයි නිලධාරීන් හිරේ දාලා ඒ කරපු විනාශය අපිට මතකයි. ඒ නිසා තමුන්නාසලගේ කරපු හොරකම් කතා කරන්න ඕන දවසක් නෙමෙයි. මාසයක් හරි දාම් අපි කියන්නේ තමුන්නාස හොරකම් කරපු එකින් එක මලික් සමරවික්‍රමල කොහොමද සල්ලි දුන්නේ බෑග්ල සල්ලි දුන්නේ අපි කියන්නේ හැමතිවරු වැඩ කටයුතු කරපු ආකාරය කතුනාගේ. ඒ නිසා කරුණාකර මඩ ගහන්න එපා. තමුන්නාස ඊළඟට මොනවද කියන්නේ? ඊළඟට ඇවිල්ලා කියයි ආණ්ඩුවක් තිබ්බ ආණ්ඩුව මොනවද කෙරුවේ කියලා අහයි. නේද? ඡන්දේ ආපුවා. ආණ්ඩුවක් මොනවද කෙරුවේ කියලා අහයි. ඒ නිසා අපි සංවර්ධනය නැද කරන්නේ නැහැ කොට අපේ රාජපක්ෂ ජනාධිපතිවගේ නායකත්වය යටතේ. මේ රටේ ජනතාවට අවශ්‍ය කරන සංවර්ධනය අනිවාර්යයෙන්ම ජනාධිපතිවගේ නායකත්වයෙන් මොන අභියෝගාවක් අපි ඉටු කරනවා කියන එක ගරු කතානකතුම ඉතාමත් මම ගෞරවයෙන් මතක් කරනවා. 2015 අපි බලයටපත් වෙනකොට මට ටිකක් වෙලා වුණේ මේකට. 2015 අපි බලයටපත් වෙනකොට කඩවත මීරිගම මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි MCC එකට දෙන්න කිවිසුම් අස්සක් ගල තිබ්බේ. අපිට වෙයි සර්. අපි 2015 වෙනකොට කඩවත මීරිගම MCC එකට දෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයා don't disturb. එතකොට කවුද මේ MCC සභාවේ මේ දේශීය නියෝජිතයක් දෙන්න? එක්කෙනේ ප්‍රභාත් ආරක්ෂකාර අනිත් එක්කෙනා ඩිල්ෂාඩ් වික්‍රමසිංහ. කවුද ඩිල්ෂාඩ් වික්‍රමසිංහ කියන්නේ? ඔබතුමා දන්නවනේ. ඩිල්ෂාඩ් වික්‍රමසිංහ කියන්නේ ඔබතුමා දන්නවනේ. ඔබතුමා දන්නව නේද? විවාදකට යන්නේ නැතුව ඔබතුමාට කියන්න තියෙන දේ කියන්නේ. එතකොට ප්ලීස් නෑ ප්ලීස්. දැන් ඊළඟ ප්‍රශ්නේ අහන්න රෝහිණී කුමාරී.
මෙතනිය බලාගෙන ඉන්නවා. ඉතින් ඔබතුමාට කියන්න අපි 2005 බලයටපත් වුණා. අපිට චීන කට්ටිය ඇවිල්ලා කිව්වා මහින්ද රාජපක්ෂ මේක අපිට දෙන්න පොරොන්දු වෙලා තිබ්බා කියලා ලියුමක් පෙන්නුවා. ඒතර අපිට ඒක දෙන්න සිද්ධ වුණා. ඒ වගේම මම කියන්න ඕන ඒ ගිවිසුම අත්සන් කරලා තිබ්බේ නැත්තම් අපි දේශීය කොන්ත්‍රාත්කාරයෝ දබලා මේ පාර කඩවත මීරියම කරනවා. නමුත් ගිවිසුම අත්සන් කරලා මොකද අපිට හොඳට සල්ලි තිබ්බා ඒකල්. එතකොට එතකොට මෙතුමා කිව්වා මීරියම කඩවත. මේගොල්ලෝ තමයි මේගොල්ලන්ගේ ආණ්ඩු කාලේ හැමදාම චීඩු පස්සේ ගියේ. හරි. අපි තමයි මීරියම කඩවත. හරි හරි. ඔබතුමා වෙන විවාදයක් ඉල්ලන්න ඕකට ඉවරයිනේ. නේද පොඩ්ඩක් ඉන්න. අපි දැන් අපි පොඩ්ඩක් ඉන්න ඔබතුමා මං කතා කරන උඩ හදිසි. ඔව්. නෑ 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 මට හදිසි නෑ. එතකොට මීරියම කඩවත ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අප මීරියම කුරුණෑගල මීරියම කුරුණෑගල ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දුන්නේ අපි. මේගොල්ලෝ හැම පාරක් මුදුනේ චීනුන්ට. එතකොට එතකොට මම කියන්න කැමති එතුමා 10 ගමකේ ගැන කිව්වා. මං ඒක පාර්ලිමේන්තුවේ පිළියරක් තියනවා. අපි 16 දෙනෙකුත් දුන්නා. එක්කෙනෙක් වැඩ කෙරුවේ නැහැ. ඒකයි අපි අපේ රජයේ කාලේ අපි 37ක් ඇදුවා 41. ඒ කියන්නේ මීරිකම කුරුණෑගල මේගොල්ලෝ හැදුවේ 4යි අවුරුදු දෙකට. කිලෝමීටර්. 4යි හැදුවේ. කිලෝමීටර්. කිලෝ. එතකොට මේ 4ක් ඇදලා උත්සවයක් තියලා ඉතින් මම කියන්නේ ඔබතුමාට MCC එකක ගලා හන්න ඕන නැ දේශාත් වික්‍රමසිංහගේ ගහන්න දේශාත් වික්‍රමසිංහ කියන්නේ ශ්‍රීලංකාවේ රාජපක්ෂගේ අයියාගේ පුතා ඒක දැන් වෙනම අයියාගේ පුතාක් ගන්නද මේ එතකොට අපි MCC එකට දුන්නේ ඒගොල්ලෝ අපි නෙවෙයි අපේ රජයේ බලයටපත් වුණාම පොඩ්ඩක් ඉන්න ප්ලීස් අපි බලයටපත් වුණාම ඒගොල්ලෝ ඇවිල්ලා ලියුම පෙන්නුවා එතකොට අපි අගමැතිතුමත් කිව්වා මේක අස්සා කරලා තිරන දෙන්න කියලා කැලලා වෙන ප්‍රශ්නේ අහන්න මේක මේ කිසිම දෙයක් දන්න අනිත් එක අවසාන වශයෙන් මම කියනවා රටනායක එකක් ප්ලීස් අවසාන වශයෙන් කියනවා මේගොල්ලෝ බලයට ආවි පස්සේ මහා මාර්ග මාත්‍යාංශයේ මාසයක් හෙව්වා මේගොල්ලෝ මොකක් හරි පැටලුවක් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා අපේ හෙරත් සභාපතිතුමා ඉන්නවා කිසිම අක්‍රමිතාවයක් නැහැ හරි ඔඩිට් පෙරී එකක් නැහැ ඒව තියෙනවනම් ඉදිරිපත් කරන්න නිකන් බඩ ගහන්න එපා ඉතරයි හරි හරි බොහොම සුදී ඔව් දැන් එතුමාගේ නම කියලා මම එකක් කිව්වේ එතුමා ඉදිරි දේවල් කිරුවා විනාඩි 9ක් ඉතින් මටත් රජයේ හැටියට උත්තර දී යුතුයි ඊට පස්සේ දෙවෙනි අතට පස්සේ යන්න ඉන්න ඇයි අහගෙන ඉන්න බයද ඇයි අහගෙන ඉන්න බැරිද දැන් ගරු කතානායකතුමනි කිරියල්ල ඇමතිතුමා හරියට අර බබා හුකුම් පාට් වගේ හරි එතුමා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කොලයක් ගෙනල්ලා දුන්නලු ඒ කාලේ දුන්න එකක් කොලේ වල්ලා දුන්නලු ටෙන්ඩර් එක කොන්ත්‍රාත් එක අනේ මේ ගොන් කතා කියන්න එපා හරි ඔබතුමා කිව්වා ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් එකක් ගොන් කතා කියන්න එපා හරි ගරු කතානායකතුමනි නෑ ගරු කතානායකතුමනි දයාගමගේ ඇමතිතුමාට කොන්ත්‍රාත් දුන්නා කියලා දෙවනි පාටත් කිව්වා එතුමා කියනවා මාසයක් කෙව්වා කියලා එක දවසක් හොයලා නැහැ. ඔබතුමාට කියන්න මම. ඔය අපි ගිහිල්ලා පලි ගන්න අපි දැක්ක අපෙන් පලි ගත්ත ඇටි. අපි එක ෆයිල් එකක් හොයලා නැහැ. ඔබතුමා පොරු කඩන්දර කියන්න එපා. හොයනවා. හොයන්න. ඕගොල්ලෝ ඉල්ලනවා නම් අපි හොයනවා. අපි ඉල්ලනවා නම් අපි හොයනවා. අපි හොයනවා. ඒ කියන්නේ දැන් අර බිලියන 66ට දුන්න එක මන්තිරු දෙකක් අඩු කළාත් මහින්ද රාජපක්ෂ මහත්තයා කියපිටිනවා බිලියන 66ට දුන්නේ. ආ නිකන් ශ්‍රීලංකා රාජපක්ෂ මැඩම්ගේ නම ඇඳගෙන බොරුවට මඩ ගහනවා මතකයිනේ දමුන්නාසලා කිව්වා අස්සත්තරන් අස්සයෝ හෙලිකොප්ටර් ගොලැම්බෝගිනි ඒවනේ කිව්වේ එහිඳ ආගන්න ඕන අපි කියන්න ඊළඟට ගරු කතානායකතුමනි මම කියනවා මේ දේ එතුමා කිව්වා අපි කිලෝමීටර් 4යි හැදුවේ කියලා එතුමල්ලා දීලා අවුරුදු 7යි අඩුම ගානේ 115ක් දුන්නේ නැහැ MCC එකට දැන් කියනවා චීනු කියලා අපිට කිව්ව චීන කොලනියක් කරන්න හදනවා කියලා. අද තමුන්නාස්සා නියෝජනය කරන්නේ කාවද? ආ දේශීය සමාගම්ද? ඒ නිසා කරු කතානායකතුමනේ අපි ලෑස්ති ඕන විවාදයකට. අපි කියන්නම් ගත්ත තැන් හොරගම් කරපු විදිය කිලෝමීටර් ගාන මොනතරම් හොරගමක් තමුන්නාස්සා කළාද කියලා. හැබැයි අභියෝග කරලා ගියන් බොරු කියන්න එපා. මාසයක් කෙව්වා කියලා. ඩොන්ස්ටම් බ්‍රාන්ඩෝ යගේ පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි ඔබතුමා අභියෝග කරනවා නම් අපි හොයන්න ලෑස්ති කියලා මම මේ ලාදී කරු කතානායකතුමනි. ඔබතුමා මේ දෙවෙනි ප්‍රශ්නය අහන්න. දින්න මොකද කියන්න තියෙන්නේ කියන්න. මගේ නම කිව්වා ආණ්ඩුව ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු දෙකක් ගියයි පස්සේ තමයි කියන්නේ හොයන්න මඩ ගන්නවා කියලා. හරි. ඔප්පක මාසයක් කෙව්වා. ඔබතුමා මේ ප්‍රශ්නය අහන්න. You're watching the Life Traveler Channel.